කළුතර දිශ්‍රික්්‍යයේ අර පෝට්වේ යළි අලුවලින් නැගිටන්න දගලන දේශපාලක්ෂන කණ්ඩායමක්ම හිටියනේ වේදිකාව. දැන් ඒ වේදිකාවේ හිටපු අයට විරුද්ධව නේදමේ අරගල කරේ. මේ රටේ ජනතාව ඒ අයට විරුද්ධව තමයි පලාාරට බැස්සේ. අද රනිල් වික්‍රමසිංහ මැත්තුමාගේ ආශිර්වාදී. ඒ අය අර හැංගිලා හිටපුහය යළි පහරට ඇවිල්ල තියන. වේදිකාවලට ඇවිල්ල තියනවා. ඉතින් මට ලැජ්ජයි මේ මහලපු සෙනකක් එක්ක නෙමේ ඒ ඒ ඉන්නනර ගැත්තෝ වස් මේ කුක්කොටිකත්. ඒ රජපක්ස කුක්කොටිකත මැ විල්ල දෙමේ මුල්ලු රටෙන්ම සෙරකගෙනල්ලා මන් දැක්ක ගම්පාදිිස්ත්‍රික්කේ ප්‍රාතිස් සභාවයේ සභාපතිවරුත් සමක කණ්ඩායමකුත් හිට. මේ කළුතර විතරන්න මුුණු ලංකාවෙෙන්ම සැගෙනල තමයි ෝටික පුරූලතියෙන්. හැබැයි අපිට ලැඩ්ජයි මේ අය වගේ වේදිකාවල්වලට ගිහිල්ල තව කටයරලා රෙදිඇඳගෙන කියනවා රට හදන්න රටට යහපත් කාලයක්ගේන්න ඒ අයන්න ඕනික මේ රට විනාස කරලා බංකොලොත් කරලා මන්ද පෝෂණය ඇති කරලා මේ කරපු විනාසයට ඒ අයින්න ඕනෙ හිරේ. ඒ අයට නීතිය ක්‍රියත්ම කරන්න ඕනේ. ඒ අයයට නීතිය ක්‍රියාත්ම කරන්න අපි පාලිමේන්තු තේරම් කාරක සභාවක් පවත්වන්න කියලා. අපි කතානාකතුමාට ඉල්ලීමක් කර නමුතිේ ගැන වචනයක් වත් කථනායකතුමාවත් මේ ආණ්ඩුවෙන්වත් ක්‍රියාත්මක් කරන්නේ නෑ. අද රනිල් වික්‍රම සිහ මැත්තුමා ඒ අය වාආරක්ෂා කරනවා ඒකනේ ද ි හැගිලාහිටපු අය ආපහුමේ ැන්වලට ඇවිලතිය. ඒකහිදා. මේ ඉතාම ලැජ්ජයි මං මට හිතාගන්න බෑ රෙදියඳක නො ඒතැන්වලට යන්න පුළුවන් කියන එක. මේ අයට නිසි පාඩමක් ලබා දෙන්න මේ රටේ ජනතාව බලාගෙන ඉන්නේ චන්දයකදී හැබැ රනිල් වික්‍රම සිංහම ඇත්තුමා ඒ චන්ද දෙන්නත් අවස්ථාවක් නොදෙන පාටයි අපිට පේන්නේ. ඒක තමයි එදක් ඊයේදිනයේද එතුමා කිව්ව ප්‍රකාශවලින් එක වාකයකින් කියනවනන් කියන්න තියෙන්.